වැඩියාව නිසා ඔබට ඔබගේ වකුගඩුවට හානියක් සිදු වී ඇත්තයි බලා ගැනීමට සරල පරීක්ෂණයක් මගින් සිදු කර ගන්නට පුළුවන්. එනම් මුත්‍රාවල මයික්‍රෝ ඇල්බියුමින් පරීක්ෂණය සිදු කර ගැනීමෙන් එය ඔබට දැන ගන්නට පුළුවන්. යම්කිසි අවස්ථාවක ඔබගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීමක් සිදුවන්නේ නම් ඔබ ඔබගේ දියවැඩියා පාලනය හොඳින් තබා ගත යුතුයි. එවැගේම ඔබගේ රුධිර පීඩනයද හොඳින් පාලනය තබා ගත යුතුයි. මෙවන් අවස්ථාවලදී ඔබට AC inhibitors, angiotensin 2 receptor blockers වැනි බෙහෙත් වර්ගද ඔබට ලබා දෙනු ඇත. සීනි පාලනය තදින් පවත්වා ගන්නා තරමටම අපිට වකුගඩුව අකර්මණ්‍ය වෙන එක පාලනය කරගන්න පුළුවන්. වකුගඩුවක් අක්‍රිය වුණහම වකුගඩුව යථා තත්ත්වයට පත් වෙන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් වෙන්නේ වකුගඩුව අකර්මණ්‍ය වීමට හේතු වුණ හේතුව වෙන පාලනයකින් තොරව පවතින දියවැඩියාව හොඳින් තදින් පාලනය කර තබා ගැනීම. නිතිපතා අවශ්‍ය විදිහට පරීක්ෂණ කිරීමත් දිනපතා වෛද්‍යවරයා විසින් නියම කරන ලද මාත්‍රාවට අනුව බෙහෙත් ගැනීමත් අත්‍යවශ්‍යම වෙනවා මේ සඳහා. නැතිනම් පසුකාලීනව වකුගඩුව හොඳටම අකර්මණ්‍ය වෙලා ලේ පිරිසිදු කරන තත්ත්වයට පවාපත් වෙන්න පුළුවන්. ඒ නිසා මතක තබා ගත යුතුම කාරණා වන්නේ තමන්ට දියවැඩියාව වැළඳී යත්නම් මේවැනි බරපතල සංකූලතා වළක්වා ගැනීමට ඔබගේ රුධිරයේ පවතින සීනි මට්ටම හොඳින් පාලනය කර තබා ගැනීමයි. ඒ සඳහා ඔබගේ වෛද්‍යවරයා දෙන උපදෙස් පරිදි ගන්නා බෙහෙත් වර්ග නිතිපතාගෙන අවශ්‍ය කරන පරීක්ෂණ ඒ ආකාරයෙන් අරගෙන හොඳින් පාලනය තබා ගැනීමේ මෙවැනි සංකූලතා වළක්ව ගන්නට පුළුවන්. ඔබට දියවැඩියාව සහ මෙවැනි සංකූලතා පවතින්නේ නම් ඒ සඳහා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දියවැඩියාව හා අන්තරාසර්ග ඒකකය වෙත ඔබට යොමු වෙන්නට පුළුවන්.